අපි විරාමයෙන් අනතුරුව මුණ ගැසෙන්නේ අද දවසේ පිළිසඳරත් එක්ක පත්‍ර වාර්තා ඉදිරිපත් කරද්දී විශේෂයෙන් ආරම්භයේදීම මේ නව මේ අද දවසේදී නව පාසල් ආරම්භය පිළිබඳව වාර්තා ඉදිරිපත් කරද්දීම මා සඳහන් කළ කාරණාවක් තමයි මේ ක්‍රමවේදය මාර්ගෝපදේශ පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අපිට අද සාකච්ඡාව පිළිසඳර තුලින් වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් කියලා. ඒ පමණක් නෙවෙයි තවත් බොහෝ දේ පිළිබඳ දැනුම්වත් වන්නට බලාපොරොත්තු වෙන තමයි දවසේ පිළිසඳර ආරම්භ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන මැතිමන් තමයි අද පිළිසඳරෙන් අප හමුවන්නේ. ආයුබෝවන් සුබ දසනකම්. මාර්ගෝපදේශ පිළිබඳව දැනුම්වත් වීමත් වැදගත් සහ මේ ගත්තු ආරම්භයේ පිටුපස ඉන්නේ කවුද වැඩි උවමනාව තිබුණේ කාටද මේ පිළිබඳව කියන කාරණාත් එක්කම අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඇත්තරම අද ඉතාම වැදගත් දවසක් අපේ අනාගත පරපුර දිහා බැලුවාම විශේෂයෙන් බස්නාහිර පළාතට වඩාත් සුවිශේෂී. මොකද පහුගිය කාලේ අනිත් පළාත් පාසල් පටන් ගත්ත බස්නාහිර පළාතේත් අපිට පටන් ගන්න බැරි වුණා. පළමුවෙන්ම මේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරන්න ඕනේ අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට මාචාර්ය GL පිරිස් මැතිතුමාට. මොකද එතුමා ගිය සැරේ පළාත් අනිත් පළාත් පටන් ගන්නකොටම මේ පාස් බස්නාහිර පළාත් පටන් ගන්නත් ලෑස්ති වුණා. නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව මොකද අපි සෞඛ්‍ය සෞඛ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ උපදෙස් නිසා නැවත කල් දැම්. කෙසේ වෙතත් අද දිනේ පටන් ගන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අවසරය ලැබුණා. ඉතින් මේ පිටුපස්සේ විශේෂයෙන් අපේ ගරු ඇමතිතුමා විතරක් නෙමෙයි ගරු ඇමතිතුමත් එක්ක ගරු අපේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මේ සියලු රජය වර්තමාන රජය විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සුවිශේෂී අවධානයක් යොමු කරනවා. මොකද මේ අද 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 එකේ පන්ති ඉන්න දරුවා තව අවුරුදු ගණනාවක් සමහරට අවුරුදු 15ක් කිව්වොත් එම 20යි 36යිදී රට බාර ගන්න ඉන්න පුතාලා දුවලා. ඒතර ඒ අනුව හිතලා තමයි මේ පාසල් සමස්ත පාසල් පද්ධතිය විශේෂයෙන් බස්නාහිර පළාතුත් අවුරුද්දට ඉස්සලා පටන් ගන්න ඕන කියලා. මොකද දවසක් හරි වටිනවා. මොකද මමත් පාසලක ගුරුවරයෙක් විදිහට අවුරුදු මගේ වයස අවුරුදු 23 මම ගුරුවරයෙක් විදිහට බැඳුනේ. එදා ඉඳලා මේ දක්වා ඉන්න විදුහල්පතිවරයෙක් හැටියටත් තවත් අනතුරු කීපයකත් විද්‍යාපතිවරු හැටියටත් මේ හැම එකකදී අපි දැක්කේ මේ දරුවන්ගේ වටිනාකම තියෙන්නේ දරුවන්ව හදන්න නැත්නම් දරුවන්ගේ අනාගතය සකසන්න හොඳම තෝතැන්න තමයි පාසල. ඒ නිසා පාසල ආරම්භ කරේ මේ දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරන්න. මේ කවුරු හරි කියනවා නම් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා මේ නිවාඩු දෙන්න ඕනේ කියලා නැත්නම් අවුරුද්දෙන් පස්සෙම පටන් ගමු කියලා. මම නම් කියන්නේ දවසක් හරි. මොකද අපි ගොඩාක් දවස් අපි අතහැරියා. සෑහෙන දවස් ප්‍රමාණයක් අතහැරලා තියෙනවා. එතකොට අපි තවදුරටත් හිටියොත් මේ දවසත් වටිනවා ධමයට. මේ දවසත් වටිනවා. ඉතින් මේ දවස් පහත් වටිනවා. මොකද අඩු දැන් මේ දවස් හයේදී සූදානම් වීමක් වෙනවා ඉදිරි කාලයට. ඒ නිසා මේ ගෞරවය නැවතත් කියන්න ඕනේ. ගෞරවය යන්න ඕනේ අපේ ගරු ඇමතිතුමාටත් විශේෂයෙන් ලේකම්තුමාටත් රජයක් විදිහට ගත්තොත් ගරු අතිගරු ජනාධිපතිතුමාටත් ග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම මේ සඳහා දෙමෝපියන් ඉල්ලීම් රාශියක් ලැබුණා. ගුරුවරුන් ඉල්ලීම් රාශියක් ලැබුණා. වෙනත් සෞඛ්‍ය අංශවල ඉල්ලීම් රාශියක් ලැබුණා. දැන් ළමයින්ට උගන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ තීරණය ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය අංශවලත් ලොකු සහයෝගයක් මේ සදහන වෙලදාර ඔබතුමා අර විවිධ ප්‍රකාශ කරන සදහන් කළ නිසා තමයි ඔබ මේ පත්‍රයේම දැක්වෙනවා අවුරුදු කටේ පාසල් රීප තේරුමක් නැති වැඩක් කියලා ගුරු සංගමේ ජෝසප් ස්ටාලින් මහත්මයා එහෙම අදහස් දැක්වීමකුත් අපිට දකින්නට පුළුවන්. නමුත් ඔබ කියනවා වගේ අපි මේ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරද්දී කිව්වේ එක දවසක් දරුවන්ට ඉතාම වැදගත් ඒ පැය ගණනාවක් කියන එක. දැන් මේ එකම මගේ ප්‍රශ්න ඉතුරු කොටසට යොමු වුණොත් මේ පිළිබඳ ක්‍රමවේදයේ සිසුලින්න සංඛ්‍යාව අනුව සකසා තිබෙන ඔය පිළිබඳ මාර්ගෝපදේශ මාලාව කොහොමද නිකම්ම ඇත්තටම අපි චක්‍රලේඛයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛයේ දැක්වෙන්නේ සමහර පාසල් දරුවෝ පන්ති කාමරවල දරුවෝ 15ක් විතර ඉන්නවනම් 15ක්
දාසයක් නැත්නම් 12ක් එහෙම ඉන්නවනම් ඒ ඇයට සතිය පුරාම ඉස්කෝලේ ගෙන්නන්න පුළුවන්. මොකද ඈත පාසල් දුෂ්කර පාසල් වල ළමයි සංඛ්‍යාව අඩුයි. අඩුයි. දැන් මේක ඇත්තටම මේක අනිත් පළාත්වල මේ බස්නාහිර පළාත පහුගිය කාලේ වහලා තිබුණත් අනිත් පළාත්වලත් මේ ක්‍රමවේදෙම තමයි ක්‍රියාත්මක වුනේ. ඉතින් අපි අපි අපිට තියෙනවා ලොකු අත්දැකීමක් පහුගිය කාලේ බස්නාහිර පළාත අරින් ඉස්සල්ලා දිගටම පාසල් පැවතුණු අනිත් පළාත්වල මේ ක්‍රමවේදය තමයි පැවතුනේ. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තමයි මෙතන තියෙන්නේ. ඒතර 15ට අපි ඒතර 15 ළමයි 15ක් ඉන්නවනම් හැමදාම ගෙන්නන්න පුළුවන්. ඊට පස්සේ 16යි 30 දක්වා තියනවනම් ළමයි ළමයි ඉන්නවනම් 16යි 30 දක්වා. ඒ කියන්නේ ළමයි 30ක් විතර ඉන්නවනම් ඒ ඒගොල්ලන්ව දෙකට බෙදලා නැත්තම් නම් කළා දවසක් කර දවසක් ඒගොල්ලන්ව ගෙන්නන්න පුළුවන්. ඒ ගෙන්නන්න ඕනි. පුළුවන් නෙමෙයි කරන්න ඕනි. මොකද අපි දුරස්ථභාවය අනිවාර්යයෙන් ආරක්ෂා කරන්න ඕනි. නැත්තම් හදිසියේවත් අසනීප දරුවෙක් ආවොත් ප්‍රශ්නයක් වෙන නිසා. ඊළාට සිසුන් 30ට වැඩි නම් ඒ අය දවස් 3න් 3 බෙදලා කණ්ඩායම් සමා ඒ කියන්නේ සමාන දින සංඛ්‍යාවක් ලබා දෙන්නේ 15 බැගින් 3කට බෙදලා හරි ඒ වගේ සංඛ්‍යාවට සකස් කරලා දින ගණන බෙදලා සමාන දින ගණනක් වෙනසේ කණ්ඩායම් වලට බෙදලා ඉස්කෝලට ගෙන්නන්න පුළුවන්. හැබැයි මේ කොහොම ගෙන්නුවත් මේ දෙමෝපියන්ගේ ඇති විශාල වගකීමක් තියෙනවා. මොකද හේතුව උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් මෙන්නත් අසනීප තත්ත්වයක් තියෙනවා නම් එවන්න එපා. මොකද අපි කොච්චර මෙහෙම කතා කරලා මෙහා කරත් සමහර අවස්ථා අපිට අත්දැකීම් තියෙනවා. උගත් දෙමෝපියන් සමහර ළමයාට පැනඩෝල් දෙකක් දීලා එවනවා. ඒක කරන්න එපා. මොකද ඒක සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් අනිත් දරුවෝ වෙනුවෙන් තමන්ගේ දරුවා වෙනුවෙන් දෙමෝපියන්ගේ වගකීමක් තමයි. එහෙම අසනීපයක් තියෙනවා ඕක සාමාන්‍ය වුණා කියලා පුරෝකතනය කරලා පැනඩෝල් දෙකක් දීලා එවන්න නම් එපා. ඒක කියන්න ඕනි. ඊළාට දැන් මේ ක්‍රමවේදයේ තව කොටසක් තියෙනවා. දැන් මේ විදිහට පාසල දැන් පිරිසිදු කරා පාසල පහුගිය දවස් දෙක තුනේ එහෙම කළා තමයි අද මේ පටන් ගත්තේ. මිෂ බීජ හරණය කරා අපි සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටවන්න මීට පෙර චක්‍රලේඛකින් දෙනුම් දීලා තිනවා. ඒක මේ අලුත් චක්‍රලේඛකෙත් එක සඳහන් කරලා තිනවා. ඒ සඳහා ඉන්න ප්‍රදේශ සෞඛ්‍ය නිලධාරීතුමා PHI මහත්තයා ග්‍රාම සේවක මහත්තයා ග්‍රාම නිලධාරි මහත්තයා එතකොට ඒ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරීතුමා මේ වගේ කමිටුවක් ඒකේ පාසල් සංවාද සමිතිය ආදිරි සංගමය විදුහල්පතිතුමා මේ සියලු දෙනා එකතු වෙලා තම තමන්ගේ පාසලට මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව තමයි අපි බලගන්න සවි බලගන්නලා තියෙන තීරණ ගන්න. මොකද මධ්‍යම රජයේ හෝ පළාත් රජයේ හෝ පළාත් අධ්‍යක්ෂතුමා හෝ පළාත් ලේකම් හෝ අධ්‍යාපන ලේකම්ට වඩා ඒ පාසල ගන්න ඒ පාසල ගැන දන්නේ පාසලේ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන දන්නේ මේ කණ්ඩායම. ඒ කණ්ඩායමට බලය දීලා තිනවා යම් කිසි හේතුවක් යම් කිසි සෞඛ්‍ය තර්ජනයක් තියෙනවා නම් පාසල වහන්න බලය ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ අනුව තමයි යාපනයේ පාසල් වහන්නේ. ඒ නිසා මෙතනදී විශේෂයෙන් මේ කමිටුව ඉතාම අවදියෙන් නිතරම සොයා බලමින් දරුවගෙන සොයා විශේෂයෙන් ආචාර්ය මණ්ඩලේ ගුරු මහත්මහත්මින් අනිවාර්යෙන් සහයෝගය දෙන්න ඕනේ. දරුවන්ගේ අසනීප තත්ත්ව තියෙනවා ඒවා සොයලා බලලා අදාළ තීරණ ගන්න. ඒවා අපි කියලා තියෙනවා වෙනම කාමරයක් වෙනම හදන්න කියලා වෙනම මෙඩිකල් රූම් එකක් සෞඛ්‍ය ඒකකයක් දරුවව එතනට හුදකලා කළා සෞඛ්‍යංශ දැනුවත් කළා වහාම ඒ දරුවොත් එක්ක සම්බන්ධලා තව දරුවෝ හිටියනම් එයාත් හඳුනගෙන. ඉතින් මේ වගේ මේ ක්‍රමවේදෙ අපි මුහුණ දෙන්න ඕනේ. මොකද හේතුව අපි සීරෝ කොවිඩ් එනකන් ළමයා ගෙදර තියන්න පුළුවන්ද? බෑ. ඒතර අපේ රටේ අනාගතය මොකද්ද? ඒ නිසා මේකට අපි හුරු වෙන්න වෙනවා. දැන් ඉතින් ඒ අනුව තමයි අපි මේ ක්‍රමවේදය තුළ තමයි පාසල් පටන් ගත්තේ. විශේෂයෙන් මෙහිදී සෞඛ්‍යංශය විශාල කැපකිරීමක් කරනවා අපේ දරුවන්ගේ ආරක්ෂාවට. එය තමයි අපිට මේ උපදෙස් හදන්න මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සෞඛ්‍ය ලේකම්තුමා මේ ගෞරවයේ ප්‍රණාමය එතුමලට දෙන්න ඕනේ. මොකද මේ සමස්තය තමයි අපිට උදව් කරන්නේ. හොඳයි. හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් අපිට ලැබුණා. දැන් විශේෂයෙන් අපි දන්නවා ආදරණීය අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා මේ වැඩසටහන කොහොමද පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව ඒ පැහැදිලි කිරීම. නමුත් එතනදී අපිට පොඩි ප්‍රශ්නකුත් පැනනගිනවා. දැන් 15ට වඩා අඩුවෙන් ඉන්න පාසල්වල දරුවන්ට හැමදාම පාසල් එන්න පුළුවන්. අනිත් දරුවන්ට අඩු වැඩි වශයෙන් තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. එතකොට මේ දුරස්ථභාවය රඳවා ගැනීම සඳහා එයත් නොකර බෑ. හැබැයි විභාගවලට එහෙම යාමේදී මේ ගැටලුවක් වෙනවා අනිවාර්යයෙන්ම.
කොහොමද එය විසඳා ගන්න කටයුතු ඕ නෑ ඇත්තටම විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීම තවම අපි අවසාන තීරණ ගන්න එහෙම සූදානමක් නෑ අපි අධ්‍යාපන ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපි වරින් වර මේ දරුවන්ගේ ඉගෙනුම් ප්‍රමාණය කොච්චරට ගිහිල්ලාද පලාත් අතර දැන් මොකද අනිත් පලාත් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ ඔව් අතර බස් නැහැර පලාත අඩුවෙන් ඉදිරියට අඩුවෙන් කරලා තියෙන පාඩම් ඉතින් එහෙම තියෙද්දි අපිට පොදු විභාගයක් තියෙනකොට අපිට බස් නැහැර පලාත අතෑරලා තියන්න බෑ ඒ නිසා අපි කොහොම වුණත් ළමයින්ට අසාධාරණයක් නොවන විදිහට ඒ සියලු දේවල් සලකා බලලා ඉගෙනීම් කටයුතු කොච්චර දුරට කෙරිලාද කියලා බලලා ඒක වරින් වර මොනිටර් කරමින් නැත්නම් අධ්‍යයනය කරමින් ඒ තොරතුරු ලබා ගනිමින් විභාග දිනවකවාන පිළිබඳ තීරණේ ගන්න. ඒ නිසා දැනට විභාග දිනවකවාන සම්බන්ධව අවසානම තීරණේ දීලා නැහැ. ඒ නිසා ළමයිගේ පැත්ත අනිවාර්යයෙන් මෙහිදී අධ්‍යාපන ඇමතුමත් ලේකම්තුමත් දරුවන් විභාග කොමසාරිස් ජෙනරාල්තුමත් මේ ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා තමයි සහ විදුහල්පති ගුරුවෝ ඒ සිරුදනත් එක්ක සාකච්ඡා කරලා තමයි අවසාන තීරණේ මේ ගන්නේ කොයි මට්ටමෙන් කොයි කාල විභාගෙ තියන්නේ නැත්නම් විභාගෙට පාඩම් කොහොමද නැත්නම් ඒ කරපු පාඩම් ප්‍රමාණය අදාළ කරගන්නේ කොහොමද කියලා. දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්වරයා විදිහට ඔබතුමන්ට සහතිකයක් ලබා දෙන්නට පුළුවන්ද සියලු පාසල් ඔය කියපු ක්‍රමවේදය පිළිබඳ දැනුම්වත් චක්‍රලේඛය පිළිබඳ දැනුම්වත් ඒ කටයුතු නිසි අධීක්ෂණයක් වෙනවා ඊළඟට මේ සඳහා අවශ්‍ය මේ සනීප ආරක්ෂාව පවත්වා ගන්න සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගන්න අවශ්‍ය උපකරණ මෙවලම් ආදී ලැබීම් උන්ට තිබෙනවාද කහ සමාන බෙදී ගොස් තිබෙනවාද ප්‍රමාණාත්මකව ලැබෙනවාද මේ ආදී කාරණා පිළිබඳව ඔබට තහවුරු मुदल जल सपेम सकस्कर सिंह इलांट सैनिटाइजर विष बीज हरणीकरण रासायनिक द्रव्य गे मुदल वेनकलो पला कलाप अद्यक्ष अधीक्षण बलधर दीर तीन ये गोल्ल अधीक्षण करवा मे कटो सिद्धवेन अतिर मे कुहुम करा अभी अधीक्षण कंडम का नमूत अपे सौख्य तत् संबंध तीरण न पासल विशेष पासल विधुपत्वाण्य मे वगकी नी अभी मे सोयाबेलिम टीक दिमोपि सह आशिष्य सह गुरुर उदौकर मट इतनी सह मुखद अभी कौर बलाक कौर अविल बलनक इंदला इतना तत्कर गे हमी मम विधुपति मम अद्यकी अभी मम विधुपति मम सीर सोयाबल इवागे सील विधुपति मैं लगे सोयाबल एम पीसी प्रश्न गेटल कलापाध्यक्ष मत कथागर यह गेट लूस मम हिता मिथंदी अभी सीरदना वकीम गो ये मे वगकीम काट पीट पवर अन्न बे अध्यापन लेखन तुम्हारे गुरु अध्यापन तुम्हारे रजेट पवर अन्न बे अट वगकीम तीन विधुपति हटिट गुरु हटिट अध्यक्ष हटिट अतिरिक लेखंवर हटिट रट विनि मे विला यमकरा मुखद मे मे दे अभी अभी रटे अनागत परपुर विनि मिथन किसीम देशपालन किसीम विनत्दाशक्ति मेहती एनो मुखद जातीय कुत्नी मेहती एनो जातीयवादी हंगीम कुत्नी मेहती एनो मेक जातीय क्वशेन्न मे रटक्वशेन सिंहल दिमल मुस्लिम मे सिरदना कहुवेल अभी अभी धरू अभी अनागत परपुर इतर मे अर परपुर अवरू दहायकी पहालोकी रट बार निन्ना पास नोयव मे सीलु तर्जन मेद पास नोयव धरू अति आगत सीरो कोविड धरू समाज सामाजिक කොහොමද හැසිරෙන්නේ කියන ගන්නේ යාළු මිත්‍රයොත් එක්ක කොහොමද කටයුතු කරන්නේ නායකත්වයේ කොහොමද ගන්නේ පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොමද මේවයි ගොඩක් දේ මේ සමහර අය හිතනවා සමහර අය හිතන්න පුළුවන් පාසලට එන්නේ ඉගෙන ගන්න කියලා නෑ පාසලට එන්නේ ඉගෙන ගන්න නෙමෙයි අපි අපි මම හිතන්නේ ඔබතුමා ඉතාලම වැදගත් කාරණාවකට මුල පුරන්නේ ඒ නිසා දැන් අපි විරාමයකට ගත යුතු තිබෙනවා ඉන් පස්සේ නිදහසේ මේක කතා කරනවා නම් අතිශය වැදගත් කියලා මම විශ්වාස කරනවා ඔය කාරණාව ඇයි අපි දරුවෝ පාසල් යැවිය යුත්තේ කියන එක පිළිබඳවත් කෙටි විරාමයක अदा
අපේ දවසේ පිළිසඳර අද දවසට ඉතාමත්ම වැදගත් සහ කාලෝචිත තෝරා ගැනීමක් අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන මැතිතුමන් එක්ක විපමණ වේලාවක් ඉතාම වැදගත් අදහස් කීපයක් අපිට හුමාරු කර ගන්න ලැබුණා සහ දැනුම්වත් වීමක් අපට ලබන්නට හැකි වුණා අවසාන වශයෙන් එතුමා සඳහන් කරමින් සිටි අවධාරණය කරමින් සිටියේ මේ පාසලට යාමේ තියෙන වැදගත්කම පාසල් පද්ධතිය තුළ දරුවෙක් හැදෙන වැටෙන එකේ තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව දැන් කෙසේ හෝ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමවලට මොනවා හරි ආකාරයෙන් මේ අධ්‍යාපනය අඩුවක් නොවේ විෂය නිර්දේශයක් ආවරණය කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දරුවෙකුගේ පාසල් ජීවිතය ආවරණය කරන්න එතනින් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම ඔබතුමාගෙන්ම දැනගන්න කැමති විශේෂඥ අදහසක් විදියට මොකද්ද මේ පාසල් ජීවිතයේ තියෙන වැදගත්කම වටිනාකම කියලා. මම ඇත්තටම කතා කර කර හිටියේ දැන් මේ සමවයස් කණ්ඩායම් එක්ක හැසිරෙන විදිය. මේ අපි පිස්කෝයන කාලේ අපි යාළුවෙක් එක්ක ඉන්න කොච්චර කැමතිද සෙල්ලම් කරන්න කැමතිද යාළුවෙකුට විහිළුවක් කරන්න හොරෙන් එකක් පිටට ගිහිල්ලා ගහලා දුවන්න ඔහොම කොච්චර ඒ මේ ඇත්තම ළමයින්ගේ වර්ධනයේ අවස්ථා මේ යාළුවෙක් එක්ක කතා කරලා තේ එකක් දැන් නම් සෞඛ්‍ය තත්ත්වයන් ඔබ ගිහිල්ලා තේ එකක් කවුලේ බීලා කැන්ටින් එකට ගිහිල්ලා සෙල්ලම් කරලා කැලේ පැනලා පේර ගෙඩියක් කාලා ඇල දොලේ එන ගමන් ඉස්කෝලේට එන ගමන් සෙල්ලම් කර කර දුවලා පැනලා කුඹුරු මැද්දේ අපි එහෙම සුන්දර කාලයක් තියෙනවානේ අපිට මේ සුන්දර කාලය තුළනේ අපි වර්ධනය වුණේ මේ ළමයි එක්ක යාළුවෙක් කොහොමද හැස්රෙන්නේ එයාට සෙල්ලම් කරන්නේ කණ්ඩායමක් විදිහට කොහොමද වැඩ කරන්නේ එතකොට අපි විධානයක් දෙන්න සමහරට ওই කණ්ඩායමේ නායකයෙකුත් ඇති වෙනවා ඔය සෙල්ලම් කරන කණ්ඩායම එක පන්ති කාමරේ නායකයෝ ඇති වෙනවා ඉබ්බේ තේතර නායකයෙක් එතකොට එයා සමහරට ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් ලීඩර් කෙනෙක් සමහරට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් පුළුවන් ඒත් ලීඩර් කෙනෙක් ඊළඟට ටීම් එකක් විතර වැඩ කරන විදිය අපි කියමු ෆැක්ටරි එක අනාගතය කියලා වැඩ කරනකොට ඒ අත්දැකීම නැත්නම් ඒ කණ්ඩායමේ ටාගට් වලට යන්න නම් ඉලක්ක කරා යන්න නම් මේ කණ්ඩායම් හැංගීම උනේ මේ කණ්ඩායම් හැංගීම කොහෙද එන්නේ පාසලේ පන්ති කාමරේ මේ අනාගත වැඩ ලෝකයේ දරුවෝ හදන තැන තමයි පන්ති කාමරේ. ඉතින් අපි හිතනවා මේ පන්තියට යවන්නේ උගන්වන්න කියලා. නෑ. අපි විදුහල්පතිතුමනි අපි දකිනවා ක්‍රීඩා කරනකොට විවාද කණ්ඩායම් වල කටයුතු කරනකොට එතකොට වෙනත් කණ්ඩායම් වැඩ කරනකොට විවේක කාලය බලන්න. කොච්චර නිදහසේ ළමයි යහට දුවනවා මෙහාට දුවනවා මේ කෑ ගහනවා. මේවා හිර වෙලා ඔක්කොම තියෙන එක තැන නතර වෙලා. ළමයින්ගේ මනස නතර වෙලා මේ මනෝ විද්‍යාත්මකව බැලුවාම ළමයාගේ මනසට ලොකු පීඩනයක් මේ හිර වුණු ගතිය කූඩුවක දැම්මා වගේ කූඩුවක දාපු කුරුල්ලෙක් වගේ. ඒතර එහෙම නෙමෙයිනේ වෙන්න ඕනේ ළමයා නිදහසේ පියාඹන්න ඕනේ. ගහකොළ දකින්න ඕනේ. සතාසියුපාව දකින්න ඕනේ. තමන්ගේ යාළුවොත් එක්ක කතා කරන්න ඕනේ. කතා කිරීමම දැන් බලන්න පොඩි වෙලාවක ටීචර් කෙනෙක් දෙනවා ළමයි කතා කරනවා. මේ කතා අපි කියන කෑ ගහන්න එපා කෑ ගහන්න එපා. නමුත් මේ කතා කිරීමම අදහස් ප්‍රකාශනය. එතනින් ලොකු හැකියාවක් යාලම නේද? ගෙදර ඉන්නකොට ඔක පුළුවන් ද කරන්න? ඔන්ලයින් ඉගෙන ගත්තා. ආයේ ඒ පාන්න ආයේ ඔන්ලයින් ගියා. තාත්තලා අම්මලා වැරට ගිහිල්ලා. සීයා යාච්චි හරි කවර ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. හුදකලා ජීවිත වෙලා. එතන මේ හුදකලා ජීවිත නෙමෙයිනේ. රටේ අනාගත පරපුර අනාගතේ සමාජයේ කටයුතු කරන හුදකලාව නෙමෙයිනේ. වැඩ කරන කවුරුන්ගේ පෞරුෂයේ වර්ධනය පෞරුෂයේ අන්නේ තන්නේ ක්‍රම පෞරුෂයයි මෙතන වැදගත් වෙන නිසා මේ සමහර අය හිතන්න පුළුවන් මේ සිලබස් එක කව කරන්නේ කියලා නෑ. රටේ නායකයෝ පත් වෙන ඒ වගේම වැඩ ලෝකයේ සමාජිකත්වයට පත් වෙන මේ කණ්ඩායම හදන්න අපි මේ පන්ති කාමරයේ ඒ කණ්ඩායම එක්රස අපි කියමු උගන්වන්න ගුරුවරයා ආවේ නැති වුණත් අපි කියමු ගුරුවරයා නිවාඩු වුණත් මේ ළමයි ටික එකතු වීමම පෞරුෂ වර්ධනයට හේතුවක්. මේ ගැන හිතන්න ඕනේ. දැන් අපි නැත්තම් වහගෙන ඉන්න පුළුවන්. වහගෙන ඉඳලා ඔහොම දිගටම ගිහිල්ලා අන්තිමට මේ දවස් පහත් නේ සිංහල අවුරුද්දත් පහු වෙලා නැත්තම් වෙසකුත් පහු වෙලා කියලා තියන්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවට ඇති වෙන තත්ත්වයට මුහුණ දෙන්න බලාගෙන දරුවන්ට අධ්‍යාපනය දෙන්න අධ්‍යාපනයේ නෙමෙයි අත්‍තර මේ කියන්නේ පෞරුෂය. පෞරුෂ සංවර්ධන වැඩසටහන තමයි පාසල කියන්නේ. ඉතින් මෙන්න මේ ගැන හිතන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ කාලේ දැන් ඉවර වෙගෙන යනවා. අපි වැඩි හිටියෝ විදිහට බැලුවොත් තව ටික කලකින් තව අවුරුදු 10කින් 15කින් මේ ලීඩර්ස්ලා නායකයෝ එතන මේගොල්ලෝ තමයි රට බාරගන්නේ. එතන අපි මූලික සාක්ෂරතා ගණිත දැනුම සමාජ හැසිරීම සමාජ සත්වයේ සමාජීය ජීවත් වෙන්න උගන්වන්නේ පාසලේදී පන්ති කාමරේදී. එතන ඒක හරියට නොදී අපි දරුවව හදලා එළියට දැම හුදකලා සත්වයේ බවට පත් වෙයි. ඉතින් හුදකලා සත්වයේ වෙලා හරියන්නේ නැහැ සමාජයේ. එතන අපි මිනිසුන් හුදකලා නැහැනේ. මිනිසුන් සාමූහිකයි. එතන සාමූහිකත්වයට නැත්තං ඒ පෞරුෂයට ඒ ජීවත් වීමේ කලාව
රටක්තුල සමාජයක් තුළ ජීවත් වීමේ කලාව පාසලින් දෙන්නේ. නිසා පාසලට යැවීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද ළමයා නිදහසේ තමන්ගේ යාළුවොත් එක්ක ඔළුවේ අර හිර කරගන්න නැතුව ඕන දෙයක් කතා කරගෙන ගහගෙන හරි විහිළු කරගෙන හරි මේ පීඩනේ සම්පූර්ණයෙන් ගිහිල්ලා මොකද ළමයි දැන් හරි මාසයෙන් පාසලට එන්න ඉන්නේ. පුදුම ආසාවක් තියෙන ළමයින් ඉස්කෝලේ මොකද ගෙදර ඉඳලා ඇති වෙලා හොඳටම එපා වෙලා මම දන්න දෙමෝපිය කියන දරුවන්ට එපා වෙලා කියලා. ඉතින් ඇත්තරම ඒ පීඩනේ රිලීස් කරගන්න නැත්නම් ඒක මනස සැහැල්ලු කරගන්න වෙනද වගේ සෙල්ලම් කරන්න දුවන්න සෞඛ්‍ය නීති රීති තියෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් හිමීට ඒවත් මේව කරගෙන කලමනාකරණය කරගෙන නිදහසේ පාසලේ පන්ති කාමරේ ඩෙස් එකක් පුටුවක් උඩලා ඒ දුරස්ත භාවය තියාන යාළු මිත්‍රයෝ එකතු වෙලා සාකච්ඡා කරන්න කතා කරන්න විහිළු තහළු කරන්න අවස්ථාව දුන්නහම ළමයාගේ හිත නිදහස් වෙලා ළමයා ඇත්තරම සූදානමක් ඇති වෙනවා අනාගත දිවියට. ඔව් සංස්කෘතිකමය අපේ රටවල ගමේ බැඳීම් තියෙනවා නගර බැඳීම් තියෙනවා පවුලේ බැඳීම් තියෙනවා මේ ඔක්කොම එකට එකතු වුණාම මේ බැඳීම් එක තමයි අපේ ජීවිත ඉදිරියට යන්නේ. ඒ අතරෙත් ඉතාම වැදගත් නමුත් ඒ කෙසේ වෙතත් තියෙන සෞඛ්‍ය මාර්ග උපදේශ සියල්ලත් රැකගෙන දරුවන්ට අතරෙක ලිකම්තුමක් වගේ මානසික නිදහස ලබා දෙන්න මේක හොඳ අවස්ථාවක්. මේ එකම මම වෙන කාරණාවක් වතු කරන්නත් කැමතියි මේකටත් සම්බන්ධ වෙන. දැන් අපේ පහුගිය කාලයේ අපේ දෙමව්පියන්ට පාසල් සංවර්ධන සමිතිය ආදි ශිෂ්‍ය සංගම් මේ අයට සිද්ධ වුණා ත්‍රස්තවාදී තත්ත්වයෙන් පාසල් ආරක්ෂා කරගන්න ත්‍රස්තවාදීන්ගෙන් රැකගන්න ඇවිල්ලා ඒ අයටත් සේවයේ යෙදෙන්න දරුවෝ වෙනුවෙන් පාසල රැක බලා ගන්න කටයුතු වල යෙදෙන්න. දැන් සිද්ධ වෙලා තියෙනවා දරුවන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න දරුවන්ගේ දුරස්ථභාවය රැකගන්න මේ සියලු දේ වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව රැකගන්න මැදිහත් වීම කරන්න. මේ සියල්ල අතරේ දෙමව්පියෝ මේක කරනවා. පාසල් සංවර්ධන සමිතියෙන් වෙනවා ආදිශ්‍ය සංගම් කරනවා. අපි දන්න බොහෝම කැමැත්තෙන් ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මේ පිළිබඳව වෘත්තීමය දැනුම අධ්‍යක්ෂීම් තියෙන අයව සම්බන්ධ කර ගැනීම පිළිබඳවයි මම අහන්නේ. යන්නේ මොහොතකට අවස්ථාව දෙන්න එකම් තුමනේ අපි ඉතින් ඊටම සරලව මේ කාරණාව ඔබතුමාට යොමු කරොත් ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් ඒ ආරක්ෂිත තත්ත්වයට තබවත්වා ගැනීම සඳහා පොලිස් ඉලදාරියේ කමුදා නිලධාරී කෙම නැත්තම් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා අඩුමතරම හෙදියක යොදවන්න සෑම පාසලක්ම ආවරණය වෙන පරිදි ශිෂ්‍ය සංඛ්‍යාව 90 මික නිරන්තරව එක දවසකට දෙකකට නෙමේ කාලයට පමණක් නෙමේ හැමදාම ගෙනියන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවද අවධානය යොමු වෙලා තියෙනවද ඒක ගැළපෙන යෝජනාවක්ද මොකද්ද ඔබතුමාගේ අදහස? ඇත්තටම ඔබතුමාගේ යෝජනාව ඉතාම හොඳයි. අපි විදුහල්පතිතුමල්ලට විදුහල්පතිතුමල්ලගේ දැන් පාසල ගත්තම පාසල් ප්‍රජාවේ වෛද්‍යවරු ඉන්නවා හෙදියන් ඉන්නවා වෙනත් ඇටෙන්ඩන්ස් නැත්නම් අර උපස්ථායකයින් ඉන්නවා. දැන් මේ වගේ කණ්ඩායම් එකතු කරගන්න පුළුවන් විදුහල්පතිතුමාට. හැබැයි අපිට තවම කියන්න බෑ ඉස්කෝලේකට සෞඛ්‍යන දැන් ආදි සංගම් ප්‍රබල පාසල් තියෙනවා. ඒ පාසල් වල උදාහරණයක් ගෙදර ගත්තොත් ආනන්ද ගත්තොත් මම හිටපු ස්කෝල් පාසල් වල මහානාම ඒවා ආදි සංගම් ප්‍රබලයි වෛද්‍යවරු ගොඩක් ඉන්නවා. එතකොට ඒ වෛද්‍යවරු සම්බන්ධ වෙනවා. අතරම වෙනම මෙඩිකල් යුනිට් එකක් ඉන්න දොස්තර කෙනෙක් අනිවාර්යෙන් ස්කෝලේ ස්විචාවෙන් ඉන්නවා. ඒ ක්‍රමවේදය හැම ස්කෝලේකටම බෑ. මොකද සාමාන්‍ය ප්‍රාථමික පාසලක් ගත්තොත් අපි කිමු කනිෂ්ඨ විද්‍යාලයක් ගාව සමහරට එහෙම් බිහි වෙච්ච වෛද්‍යවරෙක් නොඉන්න පුළුවන්. නමුත් දෙමව්පියන් ඉන්න පුළුවන් සම්බන්ධ සෞඛ්‍ය ආයතන සමග. එතකොට ඒ PHI මහත්තයා අනිවාර්යෙන් ඉන්නවා. ඊළඟට MOH මහත්තයා අනිවාර්යෙන් ඉන්නවා. මෙතුමන්ලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ප්‍රජාවේ තමන්ගේ පාසල් ප්‍රජාවේ කවුරු හරි වෛද්‍ය ශාස්ත්‍රීය හෝ උපස්ත නැත්නම් සාත්තු සේවා ශාස්ත්‍රීය හෝ අය ඉන්නවනම් සම්බන්ධ කරගන්න පුළුවන්. නැතු රජයෙන් ඇත්තරම පත්ති දීලා මේ වෙලාවේ රජයකට එහෙම දරා ගන්න අමාරුයි. නමුත් මෙතන විදුහල්පතිතුමාගේ නායකත්වය යටතේ අර සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ සාකච්ඡාවට භාජනය කළා. ඒ ප්‍රදේශයේ ඉන්න සමහරට පෞද්ගලික සේවයේ නිරත වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් එතුමාගේ සහාය අපිට පාසලුණින් ලබා දෙන්න කිව්වොත් එතුමා අනිවාර්යෙන් ඒ සේවාව ලබා දෙයි. ඉතින් විශේෂයෙන් අර දැන් මට මතකයි අපි අපේ ජීවිත කාලය තුළ
පාසල වහපු අවස්ථා මෙහෙම වහපු අවස්ථා නැහැ මේ නොපෙනෙන මාරේ නැත්තම් විස බීජයක් එක්ක මේ සටන තියෙන්නේ දැන් පහුගිය කාලේ ත්‍රස්තවාදීන් නැත්තම් යුද්ධය නැත්තම් ඒ ඔක්කොමත් එක්ක මේ වගේ දිගට වැහුවේ නැහැ දැන් මේක නොපෙනෙන විස බීජයක් එක්ක තමයි අපි කටයුතු කරන්නේ ඒ නිසා ඊටාම පරිස්සමින් කටයුතු කළ යුතු නිසා දෙමෝපියන් ආදිශ්‍යයෙන් අර සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඒ උපදේශ අනුව පාසලට එනකොට ළමයාගේ උණ පරීක්ෂා කරලා එතකොට සැනිටයිස් කරන්නේ ව නැත්තම් මේ දෑත් සෝදලා ඒ වගේම ළමයින්ට අවශ්‍ය දෙමෝපිය විශේෂයෙන් මම හිතන්නේ මේක ගැන අවධානය යොමු කරන් ළමයින්ට පෞද්ගලිකව විෂ බීජ හරණයට අවශ්‍ය පොඩි බෝතලයක් නැත්තම් ඒ සැනිටයිස් එකක් ඒ වගේ දේවල් ළමයින්ට දෙන්න ඕනේ ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ अंतिम आवट पश्चे अनिवार्य मुखावर बस रेनकोट पासल वैन रेनकोट इतकोट बस नग्न को सैनिटाइज कर नगिन अपे गिदर को गिदरी बस पास इन सा मुखावर निंदर पीरस बस आई बस बहन को मुखावर गलवा हों सैनिटाइज कर बहिन्न इलांट बस वाहन स्कूल वैन मे लंग लंग लम्मेला खेम कनव दी दाकिनवाणी कड़ल पैकेट मुरुक पैकेट अरगना लम्मा अरगना बेदाह दाइन का दें मे काले बे लम्मा इंट विशेष दिमोपिया दिमोपिया मे वेला हाउले आहार पान गेम करना होदनेसा अनिवार्य दिमोपियान वतर बोतल या खेम उदेट दवालट खेम पार्सल देखा सह सैनिटाइज मुखावरण एक पलंद तव देखा बैग की हिम दाल तमे बस वाह इसकोल नो इसको लमया अरे मट मत प्रिंसीपतिर मंदो इंटरव्यू टेक बत्ति दिगे गो लम्मा को मेकत् हर सहोदरत् सहोदरत्व यालू कमट नम अद बैग करा हिम हवले आहार गणीम अद करंड बै सौख्य मे मार्गोपदेश तम तमंगे आहार अरगन टेपेट की हिल अवना समहट अभी स्कूल कल हिम टेपेगर अभी अत्र अत्रिगत हिम ब्यू नम अदेक तमंगे बाजने अग्रह तमंगे बोतले पुरगत तमंगे बोतले तमंग ब्यू इरेसर के इरेसर पेनसल पैन कावकट ओम हूमारुकर बे तम तमंगे बड़ टीक तम तमंट अवश्य उपकरण टीक पास गेन का दीवा अतगा इलाने अन्नीप मुखद वेरदी हरी लमे कुट वेडी हिटी कुट को लमिया इन पौल कि अर इरेस कैलगन्ट हरी मनोहर मिश्रना यह मून गलहरी मार आटेट एन आई सह तमंगे देवाटिक अम्मल तातल धर्वंगे देवाटिक धर्वंट अत्यावश्य उपकरण ये नुम उपकरण टीक आहार पान अथवा सौख्यट अवश्य देवाम धर्वंट दो मे मे विलावे अभी मेकट पुरुद मे हिता दे कोविड वोलिंग इवर इवर वे कि हितु अद कोविड की लेखा कई कि अभी पोड़ गा हितुवे न අපිට කල්කැස්ස ගියයි සරම්ප ගියයි එහෙම තිබුණා. දැන් මෙහෙම එකක් අපි හිතුවද අපි පුඩි ගන්න නැහැ. අනාගතයේ මේ වගේ දේවල් තව එන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්ද? ඒත් නැහැ. ඒ නිසා මේ අපි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ළමයා පුරුදු කරමු. ළමයා සියලු අභියෝග වලට මුහුණ දෙන්න ශක්තිය ළමයාට දෙන්න ඕනේ. ඉතින් අනාගතයේ මීට වඩා දේවල් එයි. හැබැයි මෙහෙම හැංගෙන්න බෑ. දැන් දුටුගැමුණු කුමාරයා සතර ඇති යම් කණ්ඩායමක් ඉන්නවා කියලා වකුටුල නිදිය ගත්තා. ඉතින් අපි ඒ වගේ වකුටු වෙලා දරුවෝ කාමරේ තියලා අන්න කොවිඩ් වටේම ඉන්න උඹ කාමරේ පුතා කාමරේ ඇතුළට ඉන්න කියලා කිව්වොත් රටක් විදිහට අපි කොහොමද ඉදිරියට යන්නේ ඒ නිසා මේ වෙලාවේ අර දුටුගැමුණු කුමාරයා කොහොමද එළියට ආවේ කොහොමද රට බේරගත්තේ ඒ වගේ ෆීනිස් පක්ෂියා සම්පූර්ණ අලු ගසා දාලා උඩහට අහසට පිහැම්බේ කොහොමද දරුවවත් ශක්තිමත් කරන්න ඕනේ මේ අනාගත අභියෝගකට මුහුණ දෙන්න මේ අභියෝග තමයි දරුවංග ශක්තිමත් කරන්නේ දරුවාගේ පෞරුෂය වර්ධනය කරන්නේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්නේ මේවා පරාජය කරන තමයි දරුවෝ අපි හදන්නේ
තම වැදගත් සහ වටිනා පණිවිඩ කිහිපයක් උපදේශනයක් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්තුමා විදියට ඔබතුමා ලබා දුන එක දෙමාපියන්ට දරුවන්ට මේ කාටත් ඉතාමත්ම වැදගත් වෙනවා මේකම තම කෙටින්ම තව කාරණා කිහිපයක් මේහා සම්බන්ධ වෙන්නේ යොම විමසන්න වෙන වෙනේ වහන්න සූදානම්ක් තිබුණ නමුත් මට හිතෙනවා ඊට වඩා මේවා අතිශය වැදගත් මේ කාලානුරූපීව වැදගත් දැන් අධ්‍යාපන කටයුතු ආරම්භනවා ලේකම්තුමනි එතකොට ක්‍රීඩාව ඇතුළු විෂය බාහිර සහ සමගාමී ක්‍රියා बिग मैच निवासांतर क्रीडा उत्सव मैं लमे अत्र जव संपन्न पौरुष गुणनगण काले तमय मे जनवरी अप्रैल मुल्वारे पर्सनल डेवलपमेंट में तमय अध्यापन त्यागी दुवल पेन लमे खंडायम दूवला हरी खंडायम क्रीडाकर हरी ना सामूहिक एक दजी अखड़ते निवास अखड़ते तरंग अध्यापन मे पौरुष संवर्धन वारियत मे पलवी वारे मुखद पंति कामरे गिनगत्ते पमनी नायकिख्य एक गंडपुला विषय ये नमया गंडपुला नम लीडर खदे मे लीडर्स विषय समगा क्रीडा बालदाक्ष शिष्य भट मे ओम क्रियात्मक वीम इतम वेदगा नमूत पावतीन तात्म अभी मे मे अत्र हरम सूक्ष्म विधि ने आवि मेत दें अंतिम दीर मे आगे हिरावेल मत पंति पटांगन बेरीम तीन पलाता मे अभी विवृतकर गर्व मे मार्गोपदेश आड़ते मे गमन एन सहन काले कप युवसी मे आव इति मे मैं दें मे काल सिंहलावृद्ध पेर पोड सती अभी एक लागे न मम अभी हित बहुवीट अवृद्धि पास क्रीडा संबंध तीरण सहाय सीलु कटिद संबंध चक्रलेख सहाय साकर विधुमेख आचार मंडलतेक सह प्रवीण सौख्यांश प्रवीण कथाकर मे तीरण गणि इतर विशेष मेव नतु अत्र लमांग पौरुष दंड हेबै सौख्य मार्गोपदेशन पा अनुगमने नेतुअ्योत अभी तव प्रश्न मून दिन निशा अभी ताम सीरुन नेता हरिम सूक्ष्म मे तीरण गतियुत ඔයතර අවුරුද්දට පොඩිටිවාඩු ලැබෙනවා. ඒකනත් අපි සදාහන් කරමු. අතරම තින් සිංහල අවුරුද්ද කියන්නේ ඉස්සර අපිට හොඳට දිගට මේ ස්කෝල තියලා සිංහල අවුරුද්ද අපේ හුඟක් සුන්දරම කාලේ. තින් අවාසනාවක් මේ අවුරුද්දේ පොඩි මොකද ගොඩාක් නිවාඩු දෙන්න බෑ. මොකද ළමයින්ට ගොඩාක් නිවාඩු දීලා දීලා ළමයින්ට අර පාසලට එන්න තිබුණු කාලේ නැති වෙලා තියෙනවා. නැත්තම් ඉස්සර මාසයක් තිබුණ නිවාඩු. නමුත් එහෙම හිතන්න බෑ දැන්. वर्तमान दहन मैं इसकोले पटांगण इतने मे निवाड़ काले इतम परश्रम गतको निवाड़ काले विशेष सौख्य मार्गोपदेश अनुगमने विशेष धर्वा दिमोपियन तम नायकत्ते दोनी दिमोपियन विशेष धर्वन सौख्य तत्ते सलकली मतला महाविशाल दूसट नवगे विशाल सेनग पिरेन रेदि कड़वलो लम्मय कंगे वगे देव करे मुगद दहन आईसकोली पटांगण तर दहन इसकोली पटांगण नियमित सौख्य संपन्न धर्व पास एवं निशा मे निवाड़ काले धर्व परिसंकर दिमापी परिसम विनोनी मुगद अभी बहु अमार मे गमन अभी मे आरक्षा कर धर्वंगे अनागत शक्ति मत का मुगद मत विशेष मत अवस्था मे गमन इन उदर राशि अक्की सौख्य अध्यक्ष जनरल सौख्यांश वैद्य संगमय इतकोट पीएचआई महतृंग संगमय पास प्रवाहन संगम लंगम इतकोट दुम्रिय मे सैम दिनाम संपूर्ण सहयोगी लबादुर्ण मे पास आरंभ गौरवाचार्य मे अवस्था मे सहयोग मे दु परंपरा බලාපොරොත්තු වෙන ඔබම සුති අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු එල්.එම්.ඩී. ධර්මසේන මැතිතුමනි තාම වැදගත් දැනුම්වත් වීමක් අපිට ලබන්නට හැකි වුණා මේ කෙටි වේලාව ඇතුළත ඔබතුමන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බොහොම සුති අපි නැවත දවසක මුණ ගැසෙමු අද පිළිසඳරට පමණක් නෙවෙයි අපේ වැඩසටහනට සමාප්තිය තබමින් අපි නැවත හෙට උදෑසන අලුතුණු වාර්තා සමග ඒ වගේම සුබ පුවත් සමග ඔබ හමුවන බලාපොරොත්තු වෙනු සමගන්නේ ඔබට සුබදායි දවසක් වේවායි පතමි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.